ആയി പോവാൻ സർ. අදත් ජනදී පන්තිරේක තුමන පුතාලා දුන සීල දනාටම සුභ සංඛ්‍යාවක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ දක්වා බොහොම පිළිවෙලට අපි පන්තිය වැඩ ටික කරගෙන ආවා. කුංචි බාධාවකට මුනේ විදුලිය විසන්ධි වෙන නේද? කුංචි ගැටලුවක් තියෙනවා හැමෝටම. නමුත් අපි හැකි සෑම අවස්ථාවකදීම විදුලිය සම්බන්ධයෙන් ගැටලුවක් සෑම අවස්ථාවකදීම අපි ඕම් පිළිවෙලට පුතාලගේ පන්තිය කරගෙන ආවා. එතකොට මේ දක්වා අපි පාඩම් කීපයක් හැම ගානක් ගානෙම කතා කරගෙන බොහොම පිළිවෙලට ඔයාලට හොඳට තේරෙන විදිහට බොහොම පිළිවෙලට කතා කරගෙන ආවා. එතකොට අද අපි එතන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. මගේ දරුවෝ හොඳට වැඩ කළා. හොඳට පිළිවෙලට අභ්‍යාස ටික කරනවා. ඒ වගේම හෝම්වර්ක් දුන්නොත් ඒක පිළිවෙලට කරනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් ගැටලුවක් වෙන්නේ නැතුව බොහොම පිළිවෙලට දැන් පන්ති වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හැකියාව ඔයාලට ලැබලා තියෙනවා. ඊළඟට අද අපි ගී සතිය කතා කරපු තැන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගී සතිය කතා කළේ පුතාලගේ සංඛ්‍යා බෙදීම කියන කොටස. එතකොට ගණිතයේදී අපිට හම්බ වෙන ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි අපිට බෙදීම කියලා අපි අදහස් කරන්නේ. එතකොට ඔයාලා දන්නවා සංඛ්‍යා බෙදීමේදී අපිට නිශ්චිත ක්‍රමයක් තියෙනවා නේද පුතේ? අපිට ඕන ඕන විදිහට තමන්ට කැමති විදිහට සංඛ්‍යා බෙදන්න බැහැ. අපිට සංඛ්‍යා බෙදන්න ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයටම අපි බෙදීම කරන්න ඕන. මම පුතාලට බෙදා ගන්න විදිහ බොහොම පිළිවෙලට නිරවුල්ව කතා කරලා තියෙනවා. ඒ නිසා හැමෝටම සංඛ්‍යා බෙදීමේ ගැටලුවක් නැතුව බොහොම පිළිවෙලට සංඛ්‍යා බෙදලා පෙන්නන්න පුළුවන් වෙයි. එතකොට සංඛ්‍යා බෙදීම අපි කරනකොට බොහොම වැදගත් දෙයක් තමයි අපිට ගුණනමගුව. නැත්නම් මොකද අපි කියන්නේ චක්‍රය අපිට ඕන වෙනවා. එතකොට ගුණනමගුව නැත්නම් චක්‍රේ බොහොම පිළිවෙලට අපි පාඩම් කරගන්න ඕනේ. දැනටමත් ඔයාලට දෙවාරයක් තුන් වාරයක් හතර වාරයක් පස් වාරයක් හය වාරයක් පාඩම් ඇති පාඩම් නැති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම චක්‍රේ උදේ පාඩම් කරගන්න ඕනේ. චක්‍රේ පාඩම් වුණොත් අපිට සංඛ්‍යා බෙදා ගන්න ලේසි වෙනවා. චක්‍රේ පාඩම් නම් අපිට සංඛ්‍යා බෙදා ගන්න ලේසි වෙනවා. හැබැයි චක්‍රේ ගැටලුයි නම්, ඒ කියන්නේ චක්‍රේ අපිට පාඩම් නැත්නම් අන්න පුතාලට බෙදා ගැනීමේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මට ඒ කුළුස්සරක් වෙනකම් පාඩම්. හොඳයි පුතේ, හොඳයි. ඔව්. එතකොට අපි මේ දැනට හය වාරයක් දක්වා ඉස්සර හොඳයි. ඉතින් පුතාලට 10 11ක් පාඩම් කරගන්න පුළුවන් නම් හය වාරේ දක්වාවත් හොඳට පාඩම් කරගන්න පුළුවන් නම් පුතාලට ගුණනමගුව අපිට නැත්තම් චක්‍රේ පාඩම් කරගන්න පුළුවන් නම් පුතාලට ගොඩාක් ලේසි වෙනවා සංඛ්‍යා බෙදීම කරන්න. එතකොට අද අපි බලමු පුතාලගේ නතර කරපු දැන් ඉතින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මම ඔයාලට ගොඩාක් ගණන් හරි ගස්සලා පෙන්නනවා. අපි දෙකෙන් බෙදන්නේ කොහොමද කියලා කතා කළා. දීර්ඝ බෙදීම කතා කළා. ඉතුරු වෙන ඒවා කතා කළා. මේ නදී වශයෙන් ලොකු ගණිත දැනුමක් මම පුතාලට දීලා තියෙනවා. දැන් තියෙන්නේ මෙතන ඉඳලා කොහොම පිළිවෙලට පුතාලගේ ඉස්සරහ වැඩ ටික කරගෙන යන්න. මම පුතාලගේ ජාස්ත්‍රියෙන් දාන්නම් අපි ඉඳපු තැන මෙන්න මෙතන ඉඳී. දැන් බලමු අපි ඉස්සරහට කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ කියලා. හොඳේ නැහැ. හොඳ බලා ගන්න පුතාලා. අපි සංඛ්‍යා බෙදීම කියන පාඩම පටන් අරගෙන මුදල බලා ගන්න පුතාල අපි මෙන්න මේ අභ්‍යාසය බොහොම පිළිවෙලට කතා කරගෙන ආවා. මට කියන්න පුතාලා අපි මෙන්න මේ කොටස දෙවනි ගාන පළවෙනි ගානේ අපි ඔක්කොම ටික හැදුවා ගැටලුවක් නැහැ. ඊට පස්සේ දෙවනි ගානෙත් ඔක්කොම ටික හැදුවා. තුන්වෙනි ගානේ ඔක්කොම ටික හැදුවද තව තියෙනවද හදන්න? ඔක්කොම ටික හැදුවා සර්. හොඳයි පුතේ, හොඳයි. තුන්වෙනි ගානේ හැදුවද? හතරවෙනි ගානේ හැදුවද? හතරවෙනි ගානේ හැදුවද? ඔක්කොම ටික හැදුවා සර්. හතරවෙනි ගානේ අපි හැදුවේ නෑ නේද එකක්වත්? නෑ සර්. ආරයි. ඔන්න අද පුතාලට කියලා දෙන්නම් හතරවෙනි ගානේ තියෙන ටික ලොකු සංඛ්‍යා නේද? ඒවා කුංචි සංඛ්‍යා නෙවෙයි ලොකු සංඛ්‍යා. ඔකේ රුතේ.
දීර්ඝව බෙදන්නේ නැත්නම් දීර්ඝ ක්‍රමයට බෙදන්නේ කොහොමද කියලා සර් කියලා දෙනවා ඔන්න ඔයාලා තේරුම් ගන්න දීර්ඝ ක්‍රමයට බෙදෙන විදිය මම පුතාගේ බෝඩ් එකට යන්නම් මෙන්න පළවෙනි ගාන කියන හතරේ පළවෙනි ගාන ඔකියන්නේ මාතෘකාව ලියන්නේ නැහැ නෑ 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 අපි මුලින් මාතෘකාව ලියලා තියන්නේ ආයි මාතෘකාව ලියන්නේ නැහැ තේරුණාද ආරයි හොඳට බලා ගන්න මගේ දරුවෝ සර් මොක බෝඩ් එකේ ලියන්නද මම බෝඩ් එක දාන්නම් Sir, mama gaya satya awin hani. Ah, ini nang itu nggak ada putar dia kamar ini. Tapi mama gaya satya awin itu, na ada dia kamar ini. Videos baru ada? Videos baru ada? Sir, di rumah itu pilih curug laba karena kian kalian nonton. Oh, nih, dan putar lagi, orangnya prasnang kahater, mereka pira ungkar karena wani. Orangnya prasnang kahater, raungkar. Ini pasti dia ini ikut. Pena. Pena. Kau dah kena. Omak pahal ini yang enam. Excuse me, sir. Manggi sapi awen. Ah, oh. Mehema ya kute. Kuda video baru ada. Sir, ugaran aku video. Oh, si, sir, ugaran aku video baru ada. Oh, mehema ya. Ah, uduan taram kuda lah. Hema dah bersama inna balan apa nanti. තේරුණාද නැත්තම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න අද පන්තියට කලින් ගීසත් උගන්න වීඩියෝ එක බලුවාම වැඩේ පිළිවෙලයි තේරුණාද බොහොම පිළිවෙලට වැඩේ කරගෙන යන්න පුළුවන් ඒක නිසා අපි කාට හරි පන්තියට එන්න බැරි වුණොත් පුතාලා ලින්ක් එක දානවනේ වීඩියෝ එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක හරහා පුතායි වීඩියෝ එක නරඹන්න එතකොට පුතාලාට අභ්‍යාසයේ හැම ගානක් ගන්නම හරි ගැස්සලා තියෙනවා ඒක බොහොම පිළිවෙලට යන්න පුළුවන් තේරුණාද right ආ මෙන්න පළවෙනි ගාන මුලින්ම බලා ගන්නකෝ තුන්සිය විසි අට බෙදන්න කියලා කියනවා කියන්න දෙකින් ඔන්න සමාන ලකුණු දෙන්න දැන් දීර්ඝ ක්‍රමයට බෙද විදිය හොඳට තේරුම් ගන්න හරිද දීර්ඝ ක්‍රමයට බෙදෙන විදිය හොඳට තේරුම් සමහර මේක හොඳට දන්නව ඇති හැබැයි සර් පුතාලට කියලා දෙනවා මේක ගොඩාක් සරල හොඳට බලා ගන්නකො පහෙන් ලියනවා ඔකේ නුතේ සර් ඔක පොතේ ලියා ගන්න ඕනද සර් හදලා පෙන්නනකන් චුට්ටක් කියන්න සර් හදලා පෙන්නනකන් චුට්ටක් කියන එක වතාවේ ඔක්කොම ලියන්නේ ඔන්න 328 අපි දැන් දීර්ඝ ක්‍රමයට බෙදන්නයි යන්නේ මෙන්න දෙකෙන් බෙදලා කියන බෙදන්න ඕනේ දෙකේ මොකද බලා ගන්න පුතා ඉස්සෙල්ලා බලනවා මෙන්න මේ 3ට දෙකේ වා තියෙනවද ඔව් පුතාලා දන්නවා 3ට දෙකේ වා එකක් තියෙනවා දෙවාරයක් එක දෙකක් තුනෙන් දෙකක් අඩු කළා උත්තරේ කීයද එකක් ඊට පස්සේ පුතාලගේ මෙන්න මේ දෙක පහලට ගේන්න ඕන ඒක පුතාලා දන්නවා දැන් තියෙන්නේ කීයද 12 12ට දෙකේ වා 6යි දෙවාරය 6 12යි 12න් 12ක් අඩු කළා උත්තරේ බිංදුවයි මෙන්න මේ 8 ගෙනාවා පහළට 8 8ට 2 වා 4යි දෙවාරය 4 8යි 8න් 8ක් උත්තරේ කීයද බිංදුවයි අන්න එහෙනම් 328 දෙකෙන් බෙදුවම උත්තරේ කීයක් වෙනවද 164ක් එන. පුතාලා මෙතෙන්ට දා ගන්නවා උත්තරේ කීයද? 164. දැන් හරි නේද? දැන් ඔය බෙදීම කාටවත් ගැටලුවක් වුණේ නෑ නේද? සර් කියපු කතාව පුතාලා හැමෝටම හොඳටම තේරුණා නේද? ඔව් වගේ අපිට හැම ගානක්ම හරියට තේරුම් කරගත්තහම පුතාලට හතරේ පන්තියේ ගණිතයේ අමාරු විශයක් වෙන්නේ නෑ. බොරුවට අමාරුයි කියලා කියන්නේ.
ternade adem putala hatere angika dala lassana hadagena inna puthe sir man hadala iwarai hodai o puthe board ekige kiyala denakota hodata ahagena inn issella hadagena inn epa sir ekama putala board ekige kiyala denakota hodata ahanne ida passe hadanna hodai video on karanna hemoma current ekak nathi hari karanna deyak ne ani hemoma video on karanna Sir, mami iwarai. Hondai puthe. Sir. Okay, puthe. Sir, mic on karanne sa penne ne. Mic off karanne de hemoge man. Sir, sir. Prashna aawa. Oh, prashna aawot ahanda awasthawa dennan hemota me. Hari, lassana hadagena yannako. Pasen de pilih lewat hadagi ni anda pas mahan nau tawas tawas den nang ya. Chatbox itu on kala dia nama kata hari dia dulu waktu mana chatbox itu masih dia ada. Deng hemo mahari nede, right? Nah, unna sir dewani gana de yanma. Putala mudawata balaganna dewani gana hadaganne kohomada kiyala. Hunde? Right. Mama board eka makkanawa thawa liyena kenek innawana sir message ekak danna. Hunde? Right. Onna palaweni gana hari. Yaduwak naha ne? Right. Menna dewani gana de yanma. Honda balaganna putala. Menna dewani gana. Mang meten angka deka kiyala danna honda balaganna. Putalage 540 bedanne kiyala kiyenawa deke onna balanda 540 kohomada deken bedanne kiyala me 540 gena sankhyawa aragena bedenawa kiyenda deke hondara balaga pahata deke ewa pahata deke ewa Wadalan nawa dewaria kika dekai, dewaria deka hatarai, enam pahate dekewa dekai, dewaria deke hatara, kia kitrude, ika kitu. Menna be hatare ge nawa pahale, da hatare te dekewa hatar, dewaria hatare. Da hatarin adu naham utare binduwa menne me binduwa genawa pahalata dan balanawa me binduwata dekewa tiyenawada na neda puthe me binduwata dekewa ne metenna binduwak da dewarayak binduwa utare binduwa Dewarya bindu utere binduai, bindu yang bindua utere ini kiye de binduai. Annye nang utere awa kiye de, desiye hette awa kawa, meten utere dana kiye de, desiye hette awa. Onna pi, pansiya hatale kine sankhya awa dekin beda agat terpasse utere ganna kap. Mega kara tamarune ni, bohoma pilivelete, lassanete. Piyabara em piyabara sera putrata katha karanawa wala onnoy piliwela lassanda me wede hada ganna one avabodha karaganna one ewanawada kaata hari gattuluwak thibunoth amarthanak thibunoth ahanna awasthawak dennam puthe samaharunta ara peenna therana screen ekek insa sir mic off kala tiyanna kaata hari gattuluwak thiyana chat box ekata message ekak danna puluwana punch welawak dennam puthala kalabana nathuwa hada ganna ewanawada
හරි. මම තව ලියනා ඉන්නවද? හැමෝම හදලා ඉවරයිනේ. හැමෝම හදලා ඉවරයිනේ. මොකද මැසේජ් එකක් දාන්න ඉන්න අය කවුරුත් නැහනේ. කොමෙන්ට් එකක් කියනවා වගේ. හරි. හැමෝම ලියලා ඉවරයි මුතේ. අපි අහන පුතරගේ තුන්වෙනි ගානට මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලා ගන්න. මෙන්න තුන්වෙනි ගාන. හයසිය හතලිස් නවය පුතරට බෙදන්න කියලා කියනවා කියන දෙකේ. මෙන්න දෙකෙන් බෙදා ගන්නා විදිය. හොඳට බලාගන්න. හයසිය හතලිස් නවය බෙදන්න ඕනේ කියන දෙකේ. මේක අනිත් හදපු ගණන් වලට වඩා ටිකක් වෙනස්. අනිත් හදපු ගණන් වලට වඩා ටිකක් වෙනස්. ඒ වෙනස මොකක්ද කියලා සර් කියලා දෙන්නම්. ඔයාලා මේක හොඳට තේරුම් ගන්න. හයට දෙකේවා හයට දෙකේවා හයට දෙකේවා තුනයි. දෙවාරයක් තුන හයයි. හයෙන් හයක් උත්තරේ කියන බිඳි. මේ හතර ගේන්න පුතාලා පහලට. ඔන්න හතර ගිනාවා පහල. හතරට දෙකේවා දෙකයි. දෙවාරයක් දෙක හතරයි. හතරෙන් හතරක් උත්තරේ කියන බිඳුවයි. පුතාලා මෙන්න මේ නවයේ ගේන්න මෙතේ. නවයට දෙකේවා හතරයි. අන්න එතන තමයි තේරුම් ගන්න ඕනේ. නවයට දෙකේවා හතරයි. දෙවාරයක් හතර අටයි. කීයක් ඉතුරුද? එකක් ඉතුරු. කලින් ගණන් වල එකක් ඉතුරු වුණේ නැහැ. දැන් ගණන් වල මොකද වුනේ? ඒ කියන්නේ මේ ගානේ මොකද වුනේ? එකක් ඉතුරු වුණා. එහෙනම් පුතේ උත්තරේ 324යි. උත්තරේ කියන 324යි. ඉතිරි කීයක් තියෙනවද? එකක් තියෙනවා. අපි මෙතෙන්ට දානවා ඉතිරි කීයද? එකයි. 324යි උත්තරේ. ඉතිරි කීයද? එකයි. ඔන්න හදා ගන්නා විදි. දැන් හරිනේ. ගැටලුවක් නෑ නේද? ඔන්න ওই විදිහට ලස්සනට පිළිවෙලට මෙයාගේ ගානක් උතරලා හදා ගන්න පුළුවන් වෙන. එතකොට මේක හරියටම දෙකෙන් බෙදෙන්නේ නෑ පුතේ. ඉතුරු වෙනවා. එතකොට පුතාලා බලන්න ඕනේ පුතාලා ඩාක්කුවම ගාන ඒක හරියටම දෙකින් බෙදෙනවද ඉතුරු වෙනවද? ඉතුරු වෙනවා නම් ඒවා අපි මෙතන තියන්න ඕනේ. ඔන්න ඔය ටික ඔක්කොම ඔළුවේ තියාගෙන පුතාලා හරියට ගාන හදාගන්න. දැන් පුතාලාට ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? හදාන තුන්වෙනි ගානස්. හැමෝම වැඩ කරනවා පේනවා. ගොඩක් හොඳයි ඈ. හරි. හැමෝම හරි නේද ගන්න? තව හදන කෙනෙක් ඉන්නවා නම් සර් දාන්න දෙ මෙසේජ් එකක්. නෑ නේද? හැමෝම හරිනේ. රයිට්. හරි. පුතලගේ අන්තිම ගානට යන්න බලාපොරොත්තු වෙන්නේ 725 බෙදන්න ඕනේ කියෙන්ද දෙකේ. හොඳට බලා ගන්න කියන 725 දෙකේ. ඒකත් පුතාලට බෙදෙන විදිය සර් කියලා දෙන්නම්. පුතලා බොහොම පිළිවෙලට ලස්සනට මේක හදා ගන්න ඕන. එහෙම නේද? මෙන්න බලන්නකෝ. හතරවෙනි ගා. 725 බෙදන්න ඕනේ කියන දෙකේ. හොඳට බලාගන්න.
මේකෙත් අර වගේම ඉතුරු වෙනවා. ඒක නිසා බෙදෙනකොට වර්ධින්න පුළුවන් පරිස්සමට බෙදන්න ඕනේ. මේ බලන්නකෝ 725 බෙදෙනවා කියන දෙකේ. මුද්‍ර බලන්න. 7ට 2 ඒවා. උතල දන්නවා. 7ට 2 ඒවා 3යි. දෙවාරයක් 3 6යි. කීයක් ඉතුරුද? 1ක් ඉතුරු. මෙන්න මේ දෙක ඔයාලා පහලට ගේනවා. 12ට 2 ඒවා. උතල දන්නව නේද? දෙවාරයක් චක්‍රයේ හොඳට පාඩන්නේ. කාටවත් ගැටලුවක් නැහෙනේ. එහෙනම් 12ට 2 ඒවා 6යි. දෙවාරයක් 6 කීයද? 12. 12න් 12ක් උත්තරේ කීයද? 0.2යි. කලබල වෙන්න එපා. මෙන්න මේ පහ පුතාලා මෙතෙන්ට ගේන්න. 5ට 2 ඒවා. පුතාලා දන්නවා. 5ට 2 ඒවා 2යි. දෙවාරයක් 2 4යි. 5න් 4ක් ගියාම උත්තරේ කීයද? 1යි. අන්න එහෙනම් 362 උත්තරේ ආවා. ඉතුරු වුණා කීයද? 1යි. ඔන්නෝය ඉතුරු වෙන එක පුතාලා ඉතුරු එකයි කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට ගන්නවා උත්තරේ 362යි ඉතිරි කීයද? 1යි. ඔන්න හදා ගන්නවා 362යි ඉතිරි කීයද? 1යි. කොහොමද වෙන්නේ? දැන් කාටවත් මේ වගේ අපේ හැදිරෙන්නේ නැහැ නේද? හැමෝටම මේ වගේ ගන්න දැන් හදාගන්න පුළුවන් නේද පුතේ? සර බොහොම පිළිවෙල නිරවුල් කියලා දුන්නා. හොඳට ඔයාලා මේක තේරුම් ගන්න. බෙදීම අමාරු නෑ. කියලා දෙන විදිහත් එක්ක පුතාලට මේක හොඳට ලේසි වෙන්න පුළුවන්. තේරුණාද? හදාගන්න ගණන් 4යි. තේරුණාද? ලස්සනට හදාගන්න හොඳේ. ලස්සන හදාගන්න. හොඳට පිළිවෙලට හදාගන්න පුතේ. හැමෝම වැඩ කරනවා පේනවා ගොඩක් හොඳයි පුතේ ඈ හොඳයි හරි හරි නේද පුතේ හරි දැන් අපි යනවා ඊළඟ ගානට පුතාලගේ ආයෙත් තියෙන පුතාලගේ පස්වෙනි ගානේ දීර්ඝ වෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න කියලා කියන්නේ ඒ පුතාලට බෙදන්න තියෙන දෙකෙන්මයි හැබැයි වරදින්න පුළුවන් විතරක් තැනක් තියෙනවා සමහර මාන පේනවා ගොඩක් හොඳයි සමහර ඉස්ටා නේද තරු දාගෙන තියෙනවා නේද ඉතින් සර්පන්ති ඉඳලා පුතාලා තරු දෙනවා සමහර ඉතින් තරු දාගෙන තියෙනවා නේද ඉතින් අපි ඔන්ලයින් පන්ති සභාවේ කනේ මම පුතාලගේ හැම ගානක් ගන්නවා හරි ගස්සලා පෙන්නනවා නේද අපි එහෙම යන්නේ ඔයාලා මුදවට පන්ති වලදී කරන්න පුතේ ඒ මාත්‍රයි හරි අපි පස්වෙනි ගානේ දීර්ඝ බෙදීමේ ක්‍රමයේ පිළිතුරු ලබා ගන්න කියලා කියන්නේ පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන ගාන තුනක් තියෙනවා අපි බලමු කොහොමද මේක රන් තුන හදාගෙන යන්නේ කියලා කලබල වෙන්න එපා සර් එක පුතාල හදන්නත් එපා මම පුතාල හදාගන්න වෙලාව දෙනවනේ මම හදාගන්න පුතාලට වෙලාව දෙනවා එහෙම සර් එක පාට ඔක්කොම බෝඩ් එකම ලයින් කරන්නේ නැහෙනි කියලා දෙනකොට පුතාලා හොඳට අහන් ඉන්න එතකොට ගාන හදාගන්න පුළුවන් කි. තේරුණාද නැහැ මම බෝඩ් එකට යනවා මෙන්න පුතාලගේ පළවෙනි ගාන. පහේ රෝමිනා කන්ටේක පොත බලා ගන්න මෙන්න පහේ අංකයක නේද? හරි. මොකද පහේ පළවෙනි ගාන තියෙන පුතාලගේ 102 බෙදන්න කියලා කියනවා කීයෙන්ද 2. 102 බෙදන්න ඕනේ කීයෙන්ද 2. හොඳට බලා ගන්න මෙන්න. 102 කියන සංඛ්‍යාව ගත්තා. බෙදනවා කීයෙන්ද 2. හොඳට බලා ගන්න. මෙන්න මෙතන හොඳට අවබෝධ කරගත්තොත් මගේ දරුවන්ට වැඩේ ගොඩක් පහසු වෙයි. නැත්තම් අපිට ටිකක් ගැටලු වෙනවා ඉස්සරහට. ඒක නිසා උතල හොඳට කල්පනාවෙන් මේ වගේ සංඛ්‍යා බෙදන්නේ කොහොමද කියලා හොඳට අවබෝධයෙන් ඉන්න. හොඳට බලා ගන්න කොහොමද මෙන්න මේක. දැන් මේ
එකට බලනවා දෙකේ ඒවා. එකට බලපුවාම දෙකේ ඒවා නෑ නේද? එකට බලපුවාම දෙකේ ඒවා නෑ නේ. ඊළඟට බලනවා 10ටම දෙකේ ඒවා. එකට බලපුවාම දෙකේ ඒවා නෑ. ඊළඟට බලනවා 10ටම දෙකේ ඒවා. ඔයාලා දන්නවා 10ටම දෙකේ ඒවා කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඒ පහ ලියන්නේ මෙන්න මේ 10ේ මේ බිංදුව කෙරෙහි. මෙහෙම ලියන්නේ නෑ. 10ේ බිංදුව තියෙන මෙතන මෙන්න මේ කෙරෙහි තමයි පහ ලියන්නේ. එහෙනම් 10ට දෙකේ ඒවා පහයි. දෙවාරයක් පහ කීයද? 10යි. 10ෙන් 10ක් උත්තරේ කීයද? බිංදුවක්. ඊට පස්සේ මෙන්න මේ දෙක අපි පහලට ගෙන ආවා. දෙකට දෙකේ ඒවා දෙකට දෙකේ ඒවා එකයි. දෙවාරය එක දෙකයි දෙකෙන් දෙකක් උත්තරයේ කීයද බිංදුව එහෙනම් කීය දෙන්නේ 51 එනවා එහෙනම් පුතාලගේ මෙතෙන් උත්තරේ දාගන්නවා කීයද 51 ඒ වාගේ ඉතුරු වුණාද නැහැ ඒ වාගේ ඉතුරු වෙන්නේ නැහැ උත්තරේ කීයක් එනවද 51ක් වැඩි පැහැදිලි නේද හැමෝට කාටවත් ගැටලුවක් නැහැ නේද හොඳ තේරෙනවා නේද ඔන්න වගේ අපි කොහොම පිළිවෙල පන්තිවල ටික කළොත් අපිට පුළුවන් පුතේ හොඳේ ලකුණු ටිකකට ය දැන් හරි නේද එහෙනම් උත්තරේ කියලා 51යි පුතලා ගාන හදාගෙන 51යි කියලා මෙතන දාගන්නවා කොහොම පිළිවෙලට එතකොට මෙන්න මේක තමයි දරුවනේ දීර්ඝ ක්‍රමයේ බෙදීම කියලා කියන්නේ මොකක්ද කියන්නේ දීර්ඝ ක්‍රමයේ බෙදීම ඉතින් දීර්ඝ ක්‍රමයේ බෙදනවා කියලා කියන්නේ දිගට බෙදාගෙන 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 යන්න ඉතින් පුතලාට මේ වගේ දිගට බෙදාගෙන යන්න නම් චක්‍රය හොඳට පාඩම් වෙලා අනිත් ඒව හොඳට පුතලාගේ තියෙන්න ඕනේ. එතකොට තමයි දීර්ඝ ක්‍රමයේ බෙදලා උත්තර ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. තේරුණාද? හදාන්න දෙලස්. අව ගණන් කියලා දෙනවා. තව ඉතින් අපිට ගණන් තියෙනවා. ලස්සන හදන්න කාටයි ගැප්පු තිරනවා නම් අහන්න chat box එක උඩ message දාන්න පුළුවන් ඈ හරි හැමෝම හරි නේද හැමෝම හරි නේද right සරි ලංකාවට යන්න දෙවි ගන්න හරි පුතාලගේ තියෙන්නේ 304 බෙදන්න කියලා කියනවා නේද දෙකෙන් ආරයි මෙන්න බලන්න පුතාලා දෙවෙනි ගාන ඈ 304 බෙදන්න ඕනේ කීයද දෙකෙන් හොඳට බලාගන්න ඔන්න 304 දෙකෙන් බෙදෙන විදිය හොඳට බලාගන්න පුතාලා 304 බෙදෙනවා කීයද දෙකෙන් දෙක දීර්ඝමීර බෙදෙනකොට මේ වගේ මීරි අඳින්න ඕන හරි මුල භාවිතා කරලානේ ලස්සනට වැඩේ කරන්න පුළුවන් 3ට 2 ඒවා 1යි දෙවාරයක් 1 2යි 3ෙන් 2ක් අඩු වුණාම උත්තරේ 1යි තව වතාවක් 3ට 2 ඒවා 1යි දෙවාරයක් 1 2යි 3ෙන් 2ක් ගියාම උත්තරේ 1යි මෙන්න මේ බිංදුව පුතාලා මෙතෙන්ට ගේන්න ඕන 10ට 2 ඒවා 10ට 2 ඒවා 10ට 2 ඒවා 5යි දෙවාරයක් 5 10යි 10ෙන් 10ක් අඩු වෙනවා උත්තරේ කීයද බිංදුවයි ඊට පස්සෙ ඔයාලා මෙන්න මේ 4 ගේනවා මෙතෙන් ඔන්න 4 ගිනවා මෙතෙන් හතරට දෙකේ වා දෙකයි. දෙවාරයක් දෙක හතරයි. හතරෙන් හතරක් උත්තරේ කීයද? බිංදුවයි. අන්න එනම් උත්තරය ආවා කීයද?
එකසිය පනස් දෙකයි. උත්තරේ කියක් වෙනවද? එකසිය පනස් දෙකයි. ඒ කියන්නේ තුන්සිය හතර දෙකෙන් බෙදුවම උත්තරේ කියක් වෙනවද? එකසිය පනස් දෙක. දැන් හරිනේ. දැන් පුතරට ඕන සංඛ්‍යාවක් බෙදා ගන්න පුළුවන් වෙයිනේ. ඉතින් ඔන්න ඔයගේ බලන්න අපි බොහෝම සරල දැනකින් පටන් ගත්තේ පුතේ. එනවන දැන් අපි 300 ගණන් වෙන සංඛ්‍යාවත් බෙදන්න ගන්න. ඊළඟට බලන්න 500 ගණන් වෙන සංඛ්‍යාවත් අපි බෙදනවනේ. ඉතින් බොහොම පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව මේ වගේ යනකොට පුතාලට ගණන් හදා ගැනීම ඇත්තටම අමාරු වෙන්නේ නැහැ. හදාගන්න කීනි ගානද දෙවනි ගා. උන්ට පිළිවෙලට හදාගන්න. හැමෝම හරිනේ දීලංකාට යන්න දෙනා හරි හැමෝම හරිනේ පුතේ හරි මම පුතලගේ 3 මිනිත් ගාන 500ට බෙදන්න තියෙන දෙකෙන්නේ ඉස්සර එකත් හදන්නදී වෙන්නම් නම් මෙන්න 3 මිනිත් ගාන හොඳට බලා ගන්න මේක මකනවා හැමෝම හරි මට පේනවා හරි මෙන්න පුතලගේ ඊළඟ ගා කීයද තියෙන්නේ 500ට නේද 3 මිනිත් ගාන 500ට බෙදන්න ඕනේ කියෙන්ද පුතාලගේ දෙකේ සමාන අකුර දැන් හොඳට බලා ගන්න හොඳයි 500ට ලියලා අපි දෙකෙන් පහලට බෙදාගෙන යන්න මෙන්න දෙකෙන් බෙදන විදි දෙකෙන් බෙදන්න ලියුවා පහට දෙකේ වා දෙකයි දෙවාරයක් දෙක හතර පහට දෙකේ වා දෙකයි දෙවාරයක් දෙක හතරයි පහෙන් හතරක් ගියාම එක මේ බිංදුව ගත්තා මේ 10යි 10ට දෙකේ වා පහයි මේ සංඛ්‍යාව කෙලීමයි ලියන්නේ 10ට කියන්නේ මෙන්න මේ 10ට දෙකේ වා පහයි දෙවාරයක් පහ 10යි 10ෙන් 10ක් උත්තරේ බිංදුවයි මේ 8 ගණාවා මෙතෙන්ට 8ට දෙකේ වා අටට දෙකේ වා හතරයි දෙවාරයක් හතර අටයි අටෙන් අටක් උත්තරේ කීයද බිංදුවයි අන්න දැන් 508 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ කීයක් ආවද 254 අන්න එනම් ඔයාලා මෙතෙන්ට දාගන්නවා 254 එහෙනම් පුතේ 508 දෙකෙන් බෙදා ගත්තට පස්සේ උත්තරේ කීයද 254 ඔන්න ඔය විදිහට අපිට දෙකෙන් බෙදන්න කියලා කිව්වොත් බොහොම ඉවසීමෙන් පිළිවෙලට සංඛ්‍යා බෙදාගෙන ගියොත් අපිට පුළුවන් හොඳ ලකුණු ටිකක් ගන්න. ඉතින් අමාරු නෑ කලබල නෑ සර් මේ බොහොම සරලව පුතාලට මේ වැඩේ කතා කරන්නේ. ඉතින් හොඳ අවබෝධයෙන් එහෙම කරගෙන යන්න. එතකොට පුතාලට පුළුවන් ලකුණු හොඳට ගණන් වල ලකුණු ටිකක් ගන්න. එතකොට අපිට ගැටලුවක් වෙන්නේ නෑ. මේ කිව් ගානද 3 මිනිත් ලස්සට හදා ගන්න. අස්සන්න හදාගන්න බොහොම පිළිවෙලට
හඩපු තේ හැමෝම හරි නේද ගැළුවක් නෑ නේද රයිට් හරි ඊළඟට ආයෙත් පුතාලාට තියෙන්නේ 6 වෙනි ගාණේ මෙන්න මේ ගාණේ දීර්ඝ වේදීමේ ක්‍රමයට පිළිතුරු සපයන්න කියලා කියනවා ආයෙත් තියෙන්නේ පුතාලගේ සංඛ්‍යා ටිකක් දෙකෙන් බෙදන්න අපි එතන ගණන් තුනක් හදමු අපි එතන ගණන් තුනක් හදමු එතකොට පුතාලට දෙකෙන් බෙදන්න සංඛ්‍යාව ගැටලුවක් නැතුව ලස්සනට හදාගන්න පුළුවන් වෙයි ඉතින් අපි ඔන්නෝ කතාව හොඳට අවබෝධ කරගන්න ඕනේ සර් මේ බොහොම සරලව කතා කරගෙන යන්නේ ඉතින් අපි එහෙම උමනාවෙන් හදාගන්න ඕනේ එහෙනම් අපි 6 පුතාලට එතන ගණන් තුනක් තියෙනවා අපි ඒ ගණන් තුන හතර අවසන් කරමු හොඳේ 6 පළවෙනි ගාණ ඉස්සෙල්ලා හොඳට බලාගන්න මේ අපි යනවා 6ට 6 පළවෙනි ගාණ 6 පළවෙනි ගාණ පුතාලගේ මෙහෙමයි තියෙන්නේ 204 බෙදන්න ඕනේ කියන්නේ දෙකෙන් නේද ආරයි මෙන්න බලන්න 204 බෙදන්න ඕනේ කියන්නේ දෙකෙන් මේවා හරිය ලේසි නේද මීට වඩා අමාරු සංඛ්‍යා අපි බෙදනවා නේද මෙන්න බලන්නකෝ 204 අපි බෙදනවා කියන්නේ දෙකෙන් ඔන්න දෙකෙන් බෙදන්න ඕනේ පුතාලගේ බලනවා මෙන්න මේ දෙකට දෙකේ ඒවා මේ දෙකට දෙකේවා මේ දෙකට දෙකේවා කීයක් තියනවද එකක් තියෙනවා දෙවාරයක් එක දෙකයි දෙකෙන් දෙකක් උත්තරේ කීයද බිංදුවයි මෙන්න මේ බිංදුව ගේන්න මෙතෙන් සමහර කොන්නම ඊතලක් දානවා ඒක ඊතල දාන්න ඕන කියලා නීතියක් නැහැ ඒ නිසා සර් ඊතලිය දාන්න නැතුව ඉන්න දැම්මත් වැරද්දක් නැහැ බිංදුවට දෙකේවා නැහැ මෙතෙන්ද බිංදුවක් දාලා දෙවාරයක් බිංදුව බිංදුවයි ආයත උත්තරේ බිඳුවෙන් බිඳුවක් ගියාම කියලා බිඳි. දැන් ඔයාලා මෙන්න මේ 4 ගේන්න 15. 4ට 2 ඒවා. ඔයාලා දන්නවා 4ට 2 ඒවා 2යි. දෙවාරයක් 2 උත්තරේ 4යි. 4න් 4ක් උත්තරේ කීයද? 0යි. අන්න එහෙනම් පුතේ 204 දෙකෙන් බෙදුවාට පස්සේ උත්තරේ කීයක් එනවද? 102ක් එනවා. මෙතෙන්ද අපි දාගන්නවා. කියද 102. එහෙනම් උත්තරේ 204 දෙකෙන් බෙදුවාට පස්සේ කියද 102. දැන් හරි නේද ගැටලුවක් නෑ නේද? ඔන්න වගේ අපිට බොහොම පිළිවෙලට ලස්සනට බෙදීමේ ක්‍රමයට නැත්නම් දීර්ඝ බෙදීමේ ක්‍රමයට පුතාලට ගණන් හදාගන්න පුළුවන් වෙනවා ගැටලුවක් නෑ. ඉතින් මේක හොඳට අවබෝධ කරගන්න, හොඳට තේරුම් ගන්න, සර්මී කියලා දෙන විදිහෙන් පුතාලා හදන්න, චක්‍රේ පාඩම් කරගන්න. එහෙම වුණොත් අපිට පුළුවන් හොඳ ලකුණු ටිකකට යන්න. එහෙමමද? රයිට්. හදාගන්න පුතාලගේ 6 පළවෙනි ගාන. තව ගණන් දෙකක් තියෙනවා. ඒක නම් දෙක හදනවා. කලබලිය හදන්න එපා. මම පුතාලගෙන් උත්තර එක ගානක් දෙන්නම් හදලා උත්තරේ වණ්ඩ මට. දැනට අපි පළවෙනි ගාන හදාගෙන යනවා ලස්සන. එහෙමමද? හැමෝම හරිද ඊළඟ ගානට සර් යන්නද හැමෝම හරිනේ ඊළඟ ගානට යන්නද හරිද රයිට් මෙන්න මම පුතාලගේ දෙවෙනි ගානට යනවා හොඳට බලාගන්න දෙවෙනි ගාන බෝඩ් එක මකනවා මම හිතන්නේ හැමෝම හරි කාටවත් ගැටලුවක් නැහැ මෙන්න දෙවෙනි ගාන කවුරුන හදන කෙනෙක් ඉන්නවා නම් හදනවා කියලා සර් මැසේජ් එකක් දාන්න ඕනේ ඒතර සර් බෝඩ් එක මකන්න නැතුව ඉන්න තේරුණාද රයිට් මෙන්න පුතාලගේ දෙවෙනි ගාන ගාන තියෙන 602 බෙදන්න ඕනේ කියන දෙකේ 602 බෙදන්න ඕනේ කියන දෙකේ මෙන්න 602 දෙකෙන් බෙදා ගන්න අවදි හොඳට බලා ගන්න 602 බෙදන්න ඕනේ කියන දෙකේ
මුද්‍ර බලාගෙන බෙදා ගන්නා විදිහ. 6ට 2 වා 3යි දෙවාරයක් 3 6යි 6න් 6ක් බිංදුව. මේ බිංදුව ගේන්න 15. බිංදුවට 2 වා නැහැ බිංදුවයි. බිංදුවට 2 වා නැහැ බිංදුව. දෙවාරයක් බිංදුව බිංදුවයි. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම උත්තරේ ආයේ බිංදුවයි. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම උත්තරේ කීයද? බිංදුවයි. මේ 2 ගේන්න පුතා 15. දෙකට දෙකේවා දෙකට දෙකේවා දෙකට දෙකේවා එකයි දෙවාරයක් එක දෙකයි දෙකෙන් දෙකක් උත්තරේ කීයද බිංදුවක් අන්න එහෙනම් 602 දෙකෙන් බෙදනවා 602 දෙකෙන් බෙදනවා උත්තරේ කීයක් එනවද 301ක් එන උත්තරේ කීයක් එනවද 301. එහෙනම් පුතේ මෙතෙන් උත්තරේ ඉන්නේ කීයද 301. දැන් හරිනේ. දැන් පුතාලට ඔය අමාරුයි කියලා කියන ගාණක් නැහැ නේද? ඕන ගාණක් දුන්නොත් ඔය විදිහ දෙකෙන් බෙදා ගන්න පුළුවන් නේද? තව 3 4 5 ඒවා බෙදන්න දෙනවා අපි ඒවා පස්සේ බෙදමු. දැන් පුතාලට දෙකෙන් බෙදා ගන්න ඕන ගාණක් පුතාලට ගැටලුවක් නැතුව දෙකෙන් බෙදා ගන්න පුළුවන් වෙනවා. මොකද්ද වැදගත්ම දේ? චක්‍රය නේද? දෙවාරය චක්‍රය හොඳට පාඩම් කරගන්න. පුතා කරගෙන ගෙලින් සද්දේ දෙවාරයක් කියන්න. එතකොට පුතාලට දෙවාර චක්‍රේ පාඩම් උනේ ගමන් මේ ඕන ගාණක් හදා ගන්න පුළුවන් කිසිඳු ගැටලුවකින් තොර. තේරෙනවද? අර සමහර යාළුවෙනි 10 11ක් පාඩම් යාළා හොඳයි. පුතාල දෙවාරයක් තුන් වාරයක් හතර වාරයක් පහ වාරයක් හය වාරයක් දැන්ට පාඩම් කරගන්න. පස්සේ අපි ලොකු ලොකු ඒවා පාඩම් කරගමු. එතකොට පුතාලට මෙන්න මේ වගේ ලස්සනට ගණන් හදාගෙන යන්න පුළුවන්. තේරෙනවද? හදාගන්න 6 දෙවෙනි ගාන. තව එක ගාණක් තියෙන එක අස්සර හදන්න. හරි එහෙනම් අන්තිම ගානට යමුද අපි අන්තිම ගානට යමු නේද පුතේ 400ට දෙකෙන් බෙදන්න කියලා අන්තිම ගානක් තියෙනවා නේද ආයි මෙන්න තුන්වෙනි ගාන උතර බලා ගන්න මෙන්න තුන්වෙනි ගාන හැමෝම හොඳට බලා ගන්න තුන්වෙනි ගාන 400ට බෙදන්න ඕනේ කියෙන්ද උතරට දෙකෙන් බෙදන්න කියලා කියන මෙන්න දෙකෙන් බෙදා ගන්නවා අපි හොඳට බලා ගන්න 408 බෙදනවා කියන්නේ දෙක 4ට 2 වා 4ට 2 වා 4ට 2 වා 2 දෙවාරයක් 2 4යි 4න් 4ක් උත්තරයේ බිංදුවයි මේ බිංදුව පුතල ගේන්න 15ට මේ බිංදුවට 2 වා නේ බිංදුවයි දෙවාරයක් බිංදුව බිංදුවයි ආයත් උත්තරේ බිංදුව මේ 8 ගේන්න 15ට 8ට බලනවා 2 වා 8ට 2 වා 8ට 2 වා 4යි දෙවාරයක් 4 8යි 8න් 8ක් උත්තරේ කීයද බිංදුවයි අන්න එහෙනම් 408 දෙකෙන් බෙදනවා 408 දෙකෙන් බෙදා ගන්නවා උත්තරේ කීයක් එනවද 204ක් එන උත්තරේ කීයක් එනවද 204ක් කාටවත් දැන් වරදින්නේ නැහැ නේද උත්තරට දෙකෙන් බෙදා ගන්න ඕන සංඛ්‍යාවක් දැන් දෙකෙන් බෙදන්න පුළුවන් නේද ඔන්නෝ වගේ අපේ කුමන සංඛ්‍යාවවත් කොයි සංඛ්‍යාවවත් අපි දෙකෙන් බෙදන්න පුළුවන් වරදින්නේ නැතුව හරියට බෙදන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව චක්කරේ නැතනම් ගුණන වගේ උත්තරට හොඳට පාඩන්න ඔන්න තුගණන් 6 වෙනි ගාණේ ගණන් තුනක් තිබුණා. ඒ ගණන් තුනම සර බොහොම පිළිවෙලට
පුතාලා හරි අස්සලා පේනවා. එතකොට මම හදපු විදිහටම ලස්සනට පුතාලගේ පුතේ මේ ටික තියෙන්න ඕනේ. ඉස්කෝලේ වැඩේ කරන් ඉන්න කියලා කිව්වට පස්සේ පුතාලට මේවා බලාගෙන ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. අපි අන්‍ය පන්ති වලට කරගෙන ගියොත් තමයි පුතේ අපිට හොඳ ලකුණු ටික පෙර යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. තේරුණාද? හරි. හදාගන්න හැම වෙලාවෙම. හරිද? රයිට්. ඊළඟට අපිට මේ මෙන්න මේ ගානේ පුතාලගේ 7 වෙනි ගානේ. එතකොට අපිට ඒ වැඩේ ඉවරයි. ගැටළු විසඳන්න කියලා පුතාලට ගැටළු තුනක් දීලා තියෙනවා. එතකොට දැන් ගැටළු විසඳන්න කියලා ගණන් ආවට පස්සේ ඔයාල කරන්න ඉස්සෙල්ලම ඒ තියෙන ගැටළුව හොඳට පුතාලා කියවනවා. සමහර විට එකවතාවක්, සමහර විට දෙවතාවක්, සමහර විට තුන්වතාවක් කියවන්න වෙයි. සමහරවිට පළවෙනි වතාවෙම පුතාලට තේරෙන්නේ නැති වෙයි. ඊට පස්සේ ඒ විදිහට කියවලා ඊට පස්සේ පුතාලා බලනවා මේක බෙදන්නද තියෙන්නේ. ඊට පස්සේ මේක එකතු කරන්නද තියෙන්නේ. මේක අඩු කරන්නද තියෙන්නේ. අන්න ඒක ඔයාලා හරියට විශ්ලේෂලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතාලා බෙදන්න තිබ්බොත් බෙදනවා, එකතු කරන්න තිබ්බොත් එකතු කරනවා, අඩු කරන්න තිබ්බොත් අඩු කරනවා. ගුණ කරන්න තිබ්බොත් පුතාලා ගුණ කරගන්න. ඒක නිසා වැදගත්ම දේ තමයි කරුණේ ගානක් අපි දෙපාරක් තුන් පාරක් හොඳට කියවන්න ඕන. කියවුවාට පස්සේ තමයි අපිට උත්තරේ. මෙන්න බලන්නකෝ. පළවෙනි ගාන. සහනාධාර ලබා දීම සඳහා. ආ මොනවද සහනාධාර කියලා කියන්නේ? ආ අතු උදාහරණයක් විදියට විපතටපත් වෙලා ඉන්නවනේ. දැන් උදාහරණයක් විදියට පහුගිය දවස්වල අර පුතාලා දකින්න ඇති සුනාමි වියසෙන කාලේ ඒ කියන්නේ විපතටපත් වුණා ඉන්නවා නේද? ඊට පස්සේ ගම් වතුර කාලේ විපතටපත් වුණා ඉන්නවා නේද? ඊට පස්සේ නායාමේදී විපතටපත් වුණා ඉන්නවා නේද? අන්‍යාලට දින දේවල් තමයි මොනවද අපි කියන්නේ සහනාධාර කියලා කියන්නේ. සහනාධාර ලබා දීම සඳහා සීනි පැකට් 300ක් ලැබුණි. සීනි පැකට් කීයක් ආද 300ක් ආවා. එක් සහනාධාර මල්ලක සීනි පැකට් දෙක බැගින් මලු කීයකට දැමිය හැකිද? අන්න පුතේ සීනි පැකට් 300ක් තියෙනවලු. එහෙකට දාන්නේ කීය ගානද? දෙක ගානේලු. වලෙන් අහනවා මලු කීයකට දාන්න පුළුවන්ද කියලා. එහෙනම් පුතාලා කරන්නේ 300ක් තියෙනවා නම් දෙක ගානේ දානවා නම් 302කින් මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. 302කින් බෙදුවා පස්සෙ උන්න පුතාලට උත්තරේ ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතු. තේරෙනවාද? මෙන්න හදා ගන්න අවදිය හොඳට බලා ගන්න. හොඳයි. ඒතර අපි දාගන්නේ 7 අංකේ. හොඳට බලා ගන්න 7 අංකේ. 7 අංකේ. 7 කීයද තියෙන පුතාලාගේ සීනි පැකට් 300ක්. බෙදන්න ඕනේ කියන දෙකේ. ඔන්න 302කින් බෙදන්න දෙලි. දැන් දීර්ඝමයට ලස්සෙන්ට බෙදාගෙන යන්න. හොඳට බලා ගන්න 300 බෙදන්න ඕනේ කියෙන්ද දෙලි. හොඳට බලා ගන්න. 3ට 2ේවා. 3ට 2ේවා. 3ට 2ේවා 1යි. දෙවාරයක් 1 2යි. 3ෙන් 2ක් ගියාම උත්තරේ 1යි. මේ බිංදුව මෙතෙන්ට ගෙනාවා 10යි. 10ට 2ේවා වාර දන්නවා කියක් තියනවාද? 5යි. දෙවාරයක් 5 තමා 10යි කියලා කියන්නේ. දෙවාරයක් 5 10 වුණා. 10ෙන් 10 උත්තරේ බිංදුව. ඊට පස්සේ මෙන්න මේ බිංදුව අපි මෙතෙන්ට ගියේ. ඒ බිංදුවට 2ේවා නැහැ කියලා දාලා දෙවාරයක් බිංදුව බිංදුවයි ආයෙත් උත්තරේ එන්නේ කීයද? බිංදුවයි. එහෙනම් පුතේ 302කින් බෙදාගත්තාම
තුන්සීය දෙකෙන් බෙදපුහාම තුන්සීය දෙකෙන් බෙදපුහාම උත්තරේ කීයක් එනවද? 150ක් එනවා. අපින් ඇහුවේ මලු කීයකට දාන්න පුළුවන්ද කියලා නේද ඇහුවේ. එහෙනම් පුතාලා ලියනවා මලු කීයකට දාන්න පුළුවන්ද? මලු 150කට දාන්න පුළුවන්. අන්න ඒක තමයි පුතාලගේ උත්තරේ. මේ පැත්තෙන් ලියා ගන්නවා මලු ගණන. මොකද ලියා ගන්නේ? මලු ගණන. මලු ගණන. මලු ගණන. සමාන ලකුණු දාලා මලු කීයක් තියෙනවද? 150ක් තියෙනවා. එහෙනම් මලු 150කට දාන්න සීනි පැකට් මේ ගොඩේ අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් දාන හදාගත්තා. මෙතෙන්ට උත්තරේ 150යි කියලා දැම්මා. මලු ගණන සමානයි කියද්ද 150යි කියලා හදාගත්තා. ඔන්න දාන හදාගන්න විදිහ. ඉතින් බලන්නකෝ අමාරු නෑනේ. කාටවත් මේකේ ගැටලුවක් නෑනේ. පුතලාට හොඳට ගාන කියවලා හොඳට අවබෝධ කරගෙන ගාන හදන්නයි තියෙන්නේ. එම්මාද? හදාගන්න ලස්සනට හතේ පළවෙනි ගාන. ලස්සනට හදාගන්න පුතාලා. සමාරු වන්දර වැඩ කරන අපේ නෝන්දයි පුතේ ඈ විතර මහන්සිලා වුණා වැඩි කරන්න ලස්සන හදාගෙන දෙලීම නම් ලේසි නේ ඈ විදීම කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ නේ උතර බෙදන්න පුළුවන් දැන් නේ හරි එනස් ශ්‍රී ලංකාවට යන්නම් රයි පුතලා ගිලංගාන මෙහෙමයි තියෙන්නේ මුදවට අහගන්න පුතාලා පොල් ගෙඩි 600ට සමානව ගොඩවල් දෙකකට වෙන් කළේ නම් එක් ගොඩක ඇති පොල් ගෙඩි ගන්න කීයද ඔක්කොම පොල් ගෙඩි කීයක් තියෙනවද 608ක් තියෙන ඔක්කොම පොල් ගෙඩි කීයක් තියෙනවද 608ක් තියෙනවා ගොඩවල් කීයකට දාන්නේ දෙකකට දාන්නේ ගොඩවල් දෙකකට දානවා කියලා කියන්නේ කීයෙන්ද බෙදන්න ඕනේ දෙකෙන් එහෙනම් අපි කරන්නේ 600ට කීයෙන්ද බෙදා ගන්න ඕනේ දෙකෙන් අන්න බෙදලා බලනවා උත්තරේ කීයක් එනවද කියලා 600ට කීයෙන්ද බෙදන්න ඕනේ දෙකෙන් උතල මාව ඇහෙනවද? මාව ඇහෙනවද? කවුන්සර්. කවුන්සර්. සර් පෙන් නැහැ සර් පෙන් නැහැ මේ කරන්ට් එක කපලා දැන් තියෙන්නේ සර් අම්මේ අම්ම අපිට කරන්න අම්මේ නෑ සර් විමල් දිරවන්නේ ඔත ගන්න දැන් දැන් මේ පුතාලට දෙවනි ගානයි තුන්වෙනි ගානයි දෙලෙද්දි හදන්න පුළුවන්ද? දෙවනි ගානයි තුන්වෙනි ගානයි දෙලෙද්දි හදන්න පුළුවන්ද? පුළුවන්. මෙහෙම කරමු. පුතාලගේ දෙවනි ගාන. ඔව් පුතේ. අහගන්න විනාඩියක් මාව පේන්නේ නැතුව ඇති. ඔයාලට මාව ඇහෙනවා ඇති.
දෙවනි ගානයි තුන්වෙනි ගානයි පුතාලා ගෙදෙදි හදන්න දැන් අද අපිට තව පැය භාගයක් විතර තමයි තව පන්තිය කරන්න තිබුණේ අපි මෙහෙම කරමු මම මේ ඊළඟ දවසේ පන්තියට එනකොට මම පුතාලට මේ අපි අද කරන්න බැරි වෙන වෙලාව මම පුතාලට කියනවා වෙන දවසක දාන්නම් පන්තිය මොකද මේ පැය භාගයේ පන්තිය ඉස්සෙන පාඩමට සර් Hari putih ya, awas siap kerja anak, udah anak putra itu mega nanti kita terai. Kita mau kucing kerani nih, mega nanti kita terai hadan nih. Kita hadan nih. Kita hadan nih. Mega nanti kita putra lagi kita hadan nih. Ada tuh mega nih, mega nih. Bukan deh. Tuh mega nih pinne. Mama putra lagi grup kerja anak. ඒක නම් දෙක මම පුතාලයි group එකට දාන්නම් පුතා ඒ ඊතර මම මේ photo එකක් අහලා දාන්නම් පුතාලා මේ ඒක නම් දෙවනි ගානයි තුන්වෙනි ගානයි හදන්න හොඳේ රයි දැන් මේ ඊළඟ දවසේ පන්තිය මේ වෙලාවටම තියෙනවා පුතාලා හැම එකනම සම්බන්ධ වෙන්න එතකොට අපි ඒ පන්තිය බලමු එදාට වැඩිපුර ටිකක් වෙලා කරන්න පුළුවන්ද කියලා එහෙම උත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ එහෙනම් අද පන්තිය අවසන් කරනවා විදුලිය නැතුව කරන්න බෑනේ පුතේ එහෙනම් අද පන්තිය අවසන් කරනවා පුතාලා මේක නම් දෙක දෙදි කරන්න හොඳේ I bow once. Good night.